පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග 1658 1796 අතර කාලය තුළ ලංකාවේ පාලන කටයුතු වලට නෙදර්ලන්තය නැත්නම් ඕලන්දය සහභාගී වුණා මේ කාලය අතරතුර ඔවුන් ලංකාවේ තිබුණු වටිනා දේ සංස්කෘතික වශයෙන් කලාත්මක වශයෙන් වටිනා දේ රසක් නෙදර්ලන්තයට ගෙන ගිහිල්ලා තියෙනවා මේ අතරින් සමහරක් තවමත් නෙදර්ලන්ත කෞතුකාගාරවල තැන්පත් කර තියෙනවා දකින්නට පුළුවන් ලංකාවේ ඇතුළු රටවලින් යටත් විජිත පාලනය කරපු සමයේ නෙදර්ලන්තය නැත්නම් ඕලන්දය ගෙන ගිය බාණ්ඩ ආපසු මුල් අයිතිකරුවන්ට ලබා දීම පිළිබඳව එරට රජයේ උපදේශක කාරක සභාවක වාර්තාවක් මේ ඔක්තෝබර් මාසෙ මුල ප්‍රකාශයට පත් වුණා. ඒ වාර්තාව පිළිබඳව අපි ඔක්තෝබර් 14 වෙනිදා පැතිකඩ වැඩසටහනෙන් මීට පෙරත් සාකච්ඡා කළා. මේ වාර්තාව තුල දක්වලා තියෙනවා ලංකාවටත් අවස්ථාව තියෙන බව අපෙන් ගෙන ගිය දේ නැවත ඉල්ලා සිටින්නට. මේ පිළිබඳව කරුණු දැනගන්නට මේ පිළිබඳව ලංකාවට කළ හැක්කේ මොකක්ද කියන එක සාකච්ඡා කරන්නට අපි ඉතාමත්ම ගෞරවයෙන් අද පැතිකඩ වැඩසටහනට ආරාධනා කළා බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමාට ආයුබෝවන් මහාචාර්ය ගුණවර්ධන මැතිතුමනි මහාචාර්ය ගුණවර්ධන මැතිතුමනි මුලින්ම මම ඔබතුමාගෙන් අහන්න කැමති නෙදර්ලන්තයේ කෞතුකාගාරවල දැනට ප්‍රදර්ශනයට තබා තිබෙන ප්‍රමුඛ කලාකෘති නැත්නම් අපේ සංස්කෘතික උරුමය විදහා දැක්වෙන දේවල් මොනවද අසෝක මං හිතන්නේ මම මේකට ප්‍රවේශ වෙන්න ප්‍රථමයෙන්ම මම පොඩ්ඩක් කියන්න ඕන මේකේ අතීත කතාව ගැන ඇත්තටම වර්ෂ 1505 දක්වා ඒ වනතුරු ලංකාව ඇතුළු ස්වයිරි රාජ්‍යයක් විදිහට තමයි පීටියේ ඒ කාල සීමාව තුළ රජ රජුන් විසින් මේ රට පාලනය කරා ඉතාම ස්වම්පූර්ණ සුඛිතමුදු රාජ්‍යයක් ඊට පසු 1505 සිට 1800 ගණන් වෙනතුරු මුහුදුබඩ ප්‍රදේශයේ ඕලන්ද කරුවන් එහෙම පෘතුගීසීන් විවිධ අය ඇවිල්ලා පාලනය කරා ඊට පස්සේ 1800 ගණන් වලින් ඉඳලා 1948 වෙනතුරු අපිය පාලනය වුණා මුළු රටම පාලනා විදේශකින්ගේ මේ කාල සීමාව තුළ රටවල් 20 ගණක් පමණ අපේ රටේ තියෙන මේ කෞතුක වස්තු ඉතාම වැදගත් කෞතුක වස්තු මේ වෙන විට ගෙන ගොස් තියෙනවා සමහර අය ගෙන ගොස් තියෙනවා සමහර අය මිලදී ගෙන තියෙනවා දැන් ඔබ හපු පැනේට පිළිතුර මේ වන විට නෙදර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ තමයි අපේ මේ තියෙන කෞතුක වස්තු වටිනා කියන දේවල් අපි දන්නා තරමට ඒගොල්ලන්ගේ කෞතුකාගාරවල තියෙන්නේ විශේෂයෙන් නෙදර්ලන්තයේ තියෙන ඒ වැදගත්ම මං හිතන්නේ 10ක් හෝ 15ක් ඉතාම වැදගත් කෞතුක වස්තු වෙන විශේෂයෙන්ම කාලුතුවක් වූ ඒ වගේම විවිධ ආයුධ වර්ග කඩු කස්තාන කිනිසි එවැනි දේවල් ඕලන්ද කෞතුකාගාරවල තියෙනවා ඊට අමතරව තව තෝම්බු එහෙම සන්නස් තවත් පුස්කල පොත් වැනි විවිධ ඊට අමතරව පසුගිය කාලයේ තිබුණු අපේ බෙදකම පිළිබඳ ලියවුණු පුස්කල පොත් ඒ සියලු බෙදීම් මං හිතන්නේ දැන් තියෙන්නේ ඒගොල්ලන්ගේ කෞතුකාගාරවල මහාචාර්යතුමනි නෙදර්ලන්තයේ මේ කෞතුක වස්තු තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේවල් සංරක්ෂණය කළා තියෙන මේ යටත් විජිත වලින් ගෙනිච්ච දේවල් සංරක්ෂණය කළා තියෙන ප්‍රධාන කෞතුකාගාර දෙකක් රිජ්ස් සහ ට්‍රෝපන් කියන කෞතුකාගාර දෙක මේ අය අර නෙදර්ලන්ත රජයේ ඔක්තෝබර් මාසේ මුල එළිදක්වපු වාර්තාවත් එක්කම සඳහන් කළා තිබුණා ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි මේ බාණ්ඩ ගෙනාපු මුල් රටවල් වලට දෙන්න කියන කාරණය ලංකාව 1970 ගණන් වල ඉඳලම විවිධ අවස්ථාවල මේ බාණ්ඩ ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කළා තියෙනවා ඒවයි කොහොමද තත්ත්වේ දැන් අශෝක අපි 1980 යුනෙස්කෝ වලින් අපේ රටේ ඇත්තටම තිබ්බා සම්මන්ත්‍රණයක් ඒ සම්මන්ත්‍රණය අපි ඇත්තටම පත්‍රිකාවක ඉදිරිපත් කරා මේ වෙලේ රටවල් 20 ගණනක අපේ මේ
කෞතුක භාණ්ඩ තියෙනවා මේවා ලබා ගැනීම යුනෙස්කෝ හරහා. නමුත් ඔය 1900 දැන් ගිය 2019 වර්ෂයේ ඕලන්දේ එහෙම නැත්නම් නෙදර්ලන්තය මේ ගැන ඉංග්‍රීසියෙන් කිව්වොත් if they don't belong to us we must return it. ඒක තමයි ඒගොල්ලෝ කිව්වේ. නෙදර්ලන්තයේ ප්‍රතිපත්තිය ඒගොල්ලෝ ප්‍රති කිව්වේ if they don't belong to us we must return it. එහෙම කියලා ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය කිව්වක් කරා මොකද ඒගොල්ලෝ ලැජ්ජාවෙන් යුතුව තමයි කිව්වා මේක තියාගන්න එක තවත් අපිට ලැජ්ජාවක් කියලා. ඒ කෙසේම වුණත් ඒ ඒකෙන් පසුව නෙදර්ලන්තයෙන් අපේ රටට කෞතුකාගාරේ ඉන්න කෞතුකාගාර පාලක මාත්මික් ආවා. ඇවිල්ලා අපි එක සාකච්ඡා කළා. නමුත් මෙවැනි දෙයක් සිදුවේ යුත්තේ රාජ්‍ය මට්ටමේ. රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ. සිදුවේ යුත්තේ නෙදර්ලන්තයේ රාජ්‍යය අපේ අපේ රටේ නියෝජිතන් හරහා අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඒගොල්ලන්ගේ තියෙන එම්බසි එක හරහා අපිට දන්වන්න ඕන. එතකොට තමයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මේ කටයුතු දෙන්නේ. කෙසේ වෙතත් මේගොල්ලෝ කෞතුකාගාරයෙන් කෞතුකාගාරයට සම්බන්ධ වෙලා මේගොල්ලෝ ඇවිල්ලා මේ පිළිබඳ සමීක්ෂණයක් කරා. සමීක්ෂණයක් කරලා ඒගොල්ලෝ ඉල්ලීමක් කරා මේ පිළිබඳ ඒ අයට තවත් පර්යේෂණ කටයුතු කරන්න ඕන කියලා. මේවා ලංකාවේ දේවල් මද යන බව තහවුරු කරන්න ඕන කියලා. මම හිතන්නේ එහෙ තියෙනවා ඒ වගේ ලියලා තියෙන ලංකාවේ කියලා මම හිතේ ඒකට තවත් අහුරු කරන්න දෙයක් නැහැ. නමුත් එයාට අවශ්‍යයි කිව්වා එයාට තවත් පරීක්ෂණ කටයුතු කරන්න. ඒ සඳහා ඒගොල්ලෝ පරීක්ෂණ කණ්ඩායමක් ලංකාවේ විශ්වවිද්‍යාලයන් සහ විදුත් විද්වතුන් කීප දෙනෙක් තෝරාගත්තා. ඒතර අපි රජයේ මට්ටමින් තව තුන්දෙනෙක් තෝරලා අපි කමිටුවක් පත් කරා. මහාචාර්ය ගුණවර්ධන මේ මතු කරන කාරණේ ඉතාමත්ම වැදගත්. 2019 අවුරුද්දේ මාර්තු මාසයේ නෙදර්ලන්ත නියෝජිතයෝ ක්‍රෝපන් කෞතුකාගාරයෙන් ලංකාවට ආවා. මේ පිරිස සමග සාකච්ඡා කළා ලංකාවේ නිලධාරීන්. හැබැයි මේක එතරම් ඉස්සරහට ගිහිල්ලා නැති බව පේනවා. අනිත් පැත්තෙන් තවත් වැදගත් කාරණයක් මහාචාර්යතුමා සඳහන් කළා වගේම කෞතුකාගාර මට්ටමෙන් මේක විසඳන්නත් බෑ. රජය මට්ටමෙන් මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. මහාචාර්ය ගුණවර්ධන මහත්මනි, ශ්‍රී ලංකා රජය අනිත් අතින් නෙදර්ලන්තය විමසනවා වගේම ශ්‍රී ලංකා රජයත් විමසීමක් කරන එක වටිනව නේද? නෑ, අපි මේ වන විටත් අපි ඇත්තටම ඒ අය සමග සම්බන්ධ වෙලා එයාට ලිපි ලේඛන යවලා තියෙනවා. නමුත් මේ අපේ කොවිඩ් වසංගතය නිසා මේ කටයුතු ඇත්තටම මදකට ප්‍රමාද වෙලා තියෙනවා. නමුත් අපි රාජ්‍යතන්ත්‍රික මට්ටමින් ඇත්තටම අමාත්‍යාංශ මට්ටමින් අපි මේ වෙනුවට කටයුතු කරමින් පවතිනවා. ලංකාවේ එළිය තියෙන මේ වටිනා දේ ගෙනා ගන්නට කටයුතු කරනවා නම් එක වැදගත් කාරණයක් තමයි ඒවා සුරක්ෂිතව ලංකාවේ තැන්පත් කරන්නට පසුබිම සකස් කිරීම. ඒ සඳහා අපි සූදානම්ද රටක් හැටියට? ඔව්, අපේ කෞතුකාගාරයේ ඒ සියලු කෞතුකාගාර පාලකවරුන් අපේ අධ්‍යක්ෂ ජනරාල්වරු සියලු දෙනා ඒ කටයුතු අවශ්‍ය ආකාරයෙන් සිදු වෙන පවතින. ඒතර අපිට ඕන අවස්ථාවක නැවත ගෙනහොත් ඒවා ඒ අපිට අවශ්‍ය ආකාරයටම ආරක්ෂා කරගෙන යන්න අපිට හැකියාව ශක්තිය තියෙනවා. ලේකම්තුමනි, දැන් අපිට තේරුම් ගන්න අවශ්‍යයි කොහොමද මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා නම් අපි එළඹෙන්න ඕන කියන එක. මොකද එක පැත්තකින් කෞතුකාගාර දෙපාර්තමේන්තුව තියෙනවා, මේ පුරා වස්තුවල පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල නෛතික හිමිකාරීත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හිමි වෙනවා. කොයි තැනින්ද අපි මේක පටන් ගන්න ඕන? ඔව්, මම හිතන්නේ අශෝක, දැන් අපි මේ වන විටත් මං කිව්වේ අපි කමිටුවක් පත් කළා තියෙනවා. ඒ කමිටුව අපිට ඇත්තරම තියෙන කමිටිය සක්‍රිය කරන විතරයි. මේ අපිට තිබෙච්ච මේ කොවිඩ් වසංගතය නිසා මේ කමිටුව සක්‍රිය කිරීමේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ලංකාවේ විශේෂඥ වරුන් කීප දෙනෙක් තමයි මේ කමිටුවේ ඉන්නේ. ඒතර අපිට නිදමා වෙන්න ඒ කමිටුවේ හරයාත්මක වගකීම මොකද්ද? ඔව්, ඒ අයට ඇත්තටම මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ අයට අවශ්‍යයි කියලා පරීක්ෂණ කටයුතු කරලා ඒගොල්ලන්ට මේක තහවුරු කරගන්න මේ ලංකාවෙන්ම මේ භාණ්ඩ ලංකාවෙම ගෙන ගියා කියන ඒක තමයි එයාට අවශ්‍ය. එයා දන්වන්නේ එයාට අවශ්‍ය පරිශ්‍රණ කටයුතු කරලා මේ තහවුරු කරගන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. ලේකම්තුමනි, මේ කමිටුවේ කවුද ඉන්නේ අපිට පොඩ්ඩක් මතක් කරගන්න වටිනවා. දැන් මේ කමිටුව ඇත්තටම නෙදර්ලන්තයෙන්මයි ඒගොල්ලෝ පත් කරගත්තේ. මේකට ඉන්නවා ආචාර්ය නිමල් දේවසිරි කොළඹ විශ්වවිද්‍යාලයෙන්, මහාචාර්ය නසීමා කමඩින් මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආචාර්ය නදීරා රූපසිංහ අපේ අධ්‍යක්ෂ ජෙනරාල් නැෂනල් ආකයිව්ස් වල, ඊළඟට මහාචාර්ය අශෝක සොයිසා මහාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයේ,
ඊළඟට සාමිකර පිළපිටිය එයා පරීක්ෂක පරීක්ෂකෙක් ලංකාවේ ආම්ස් ගැන ඒ කියන්නේ ආයුධ කරණී ආයුධ ගැන කරන ඊළඟට චන්න දාස්වත්ත එයා ගාල් හෙරිටේජ් ඒ ආයතනයේ වැඩ කරන්නේ ඊළඟට සෝමසිරි දේවේන්ද්‍ර එයා ලංකාවේ ආයත් ආයුධ පිළිබඳව විශේෂඥෙක් ඊට අමතරව සෙන්රත් වික්‍රමසිංහ අපේ කෞතුකාගාරයේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක් ඊට අමතරව අපි දන්වලා තියෙනවා මේගොල්ලන්ට ඕනයි කියලා මෙන්න මේ තුන්දෙනාවත් එක්ක සම්බන්ධ කරන්න විශ්‍රාමික නාවික කොමදෝරු සෝමසිරි දේවේන්ද්‍ර මහතා ශ්‍රී ලංකාවේ පැරණි ආයුධ පිළිබඳ පරීක්ෂකවරයෙක් ඊට අමතරව අර මම කිව්ව චාමකර පිළිපිටි මහත්මයා ඒත් අපිත් දම් කරලා දෙන ඒගොල්ලෝ දම් කරලා දෙන. ඒතොර දැන් මේ කමිටුව තමයි මේ කමිටුවේ පරිශ්‍රය කටයුතු කරලා මේ කමිටුවෙන් තමයි අපිට මම දැන් නිර්දේශ ලබා දෙන්න තියෙන්නේ. ලංකාවෙන් ගෙනහිල්ලා පිටරට කෞතුකාගාරවල තැන්පත් කරලා තියෙන අපේ උරුමය විදහා දක්වන විවිධ භාණ්ඩ නිර්මාණ ලංකාව හඳුනගෙන පළ කරලා තියෙනවා වාර්තා සහ කෘති. මේ වයින්ුත් අපිට ආලෝකයක් ගන්න පුළුවන් නේද? ඔව් අසෝක බොහොම ඇත්තට මේක වැදගත් දෙයක්. මම ඇත්තට මේ වෙනුවට අධ්‍යක්ෂ ජනරාල්තුමනි සහ අපේ කාර්ය මණ්ඩලයට මම කිව්වා දැනට තියෙනවා රටවල් 22 27ක් අතර ප්‍රමාණයක මම එයාට කිව්වා ලිපි ලේඛන සකස් කරන්න අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපේ තානාපතිවරුන්ට ඒ රටවල දන්වලා රාජතාන්ත්‍රික මට්ටමින් මේවා ආපහු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න. නමුත් ඇත්තටම නෙදර්ලන්තය මේවා නිකන් දෙන්න පොරොන්දු වුණාට අනික් රටවල් මම හිතන්නේ දැනටමත් අපිට එක්සත් රාජධානී අපි තියෙනවා අපේ ත්‍රිපිටක ග්‍රන්ථය අපි ගන්න ඒකට අපිට මිලියන 80ක් ඒ අය ඒක ඩිජිටල් තාක්ෂණයෙන් ඩිජිටලයිසේෂන් වලට විතරක් ඒ ප්‍රින්ට් එකට ඒගොල්ලෝ මිලියන 80ක් 80000ක් පමණ ඉල්ලනවා සාල මුදලක් ඉන්දියානු රජය මෑතකදී ඉන්දියානු විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහත්තයා විශේෂ ප්‍රකාශයක් කළා ඔහු කිව්වා ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය අරගෙන ගිහිල්ලා තියෙන වටිනා දේ වල මූලික වටිනාකම බැලුවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 45ක වගේ වටිනාකමක් ඉන්දියාවෙන් අරගෙන ගිහිල්ලා තියෙනවා ඒක ඉන්දියාවට ලැබිය යුතුයි කියන තැන ඉඳලා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෑතකදී ප්‍රකාශයක් කළා ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේකට ඔබ සම්බන්ධ කරගෙන තියෙනවද කොහොමද විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරය දැන් මෙහෙමයි අශෝක දැන් මේක අපි විදේශ අමාත්‍යාංශයේ හරහා කටයුතු කරන්න අපි කටයුතු සකස් කරමින් ඉන්නේ අපි අතර පිඹුරුපත් සකස් කරමින් ඉන්නේ මේ සඳහා විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග මේ කටයුතු සම්පාදනය වුණාන් පස්සේ මම හිතනවා සාකච්ඡා කරලා අපි කොයි ආකාරද මේ කළ යුත්තේ කියලා යුරෝපේ ප්‍රමුඛ නගරවල තියෙන ඉතාමත්ම ජාත්‍යන්තරව පිළිගත් කෞතුකාගාරවල ලංකාවේ වටිනා දේ තියෙනක එක පැත්තකින් ඒවයි ආරක්ෂාවට අනිත් අතට ඔවුන් ඒවා හොඳින් සංරක්ෂණය කරලා තියෙනවා අපෙන් ගෙනියනකොට වෙච්ච අඩුපාඩු සහ ඒ ගෙනිච්ච ආකාරය පිළිබඳව තියෙන විවේචනය පැත්තකින් තියලා අපි මේක බැලුවාම එතකොට මේවයින් අපි කොහොමද මොන වගේ ප්‍රතිපත්තියක්ද අපි ගන්න හොඳ අපි මේවා ඉල්ලා සිටීමේද ඒ කියන්නේ ඔබතුමා ඊටම නිවැරදිව කිව්වා මේ දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තියෙන අපේ ත්‍රිපිටකය වගේ එකක් ඉල්ලද්දී ඔවුන් කියන්නේ ඩිජිටල් පිටපතක් අපිට දෙන්නම් කියලා. එතකොට මේ වෙනත් රටවල තියෙන මේ කෞතුක භාණ්ඩ ඉල්ලද්දී කොයි වගේ එළඹුමක්ද අපි ගන්න ඕන? මම හිතන්නේ ඒ රාජ්‍ය මට්ටමින් AI තීරණය කරයි අසෝක. දැන් නෙදර්ලන්තයේ දැන් අපි ඇත්තටම මේ ලිපියේ සඳහන් කරන්න කිව්වා නෙදර්ලන්තයේ මේවා අපට ආපසු ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවායි කියලා ඒ රටවලටත් ඒ තියෙන කවුදම විශේෂයෙන් තාරාදේවි ඒ වගේ අවලෝකිතේශ්වර ඒ වගේ අපේ මේ ප්‍රතිමා නිර්මාණ මේවා ඇත්තටම ඉතාම වටින දේවල්. ඉතින් එකපාරට මේගොල්ලෝ නිකන් తీරවත් කියලා මට හිතා ගන්න අමාරුයි. නමුත් ඇත්තටම මේවා අපේ දේවල්. අපෙන් සොරා ගියා කරගෙන ගියා කිව්වොත් නිවැරදි මං හිතන්නේ. කෙසේ හෝ ඒවා ඒ රටවල පවතිනවා. ඔබතුමා කිව්වා වගේ ඒ තැන්වල ඇත්තටම සුරක්ෂිතව තියෙනවා. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මොකද AI ඒවට නිසි තැන දීලා ඒව ආරක්ෂා කරනවා. මං හිතනවා ගෙනාපුවාම ගෙනාවොත් අපිත් කළ යුත්තේ ඒකයි. මොකද ඒක ඒ තිබුණාට වඩා හොඳට ආරක්ෂා කර ගැනීම මං හිතන අපේ වගකීමක් කරනවා. ඉතින් ඔබතුමාව ප්‍රශ්නෙට උත්තරේ ඒක මං හිතන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ එයාට තීරණය කරන්න. මම හිතා මම දන්නේ නැහැ මේ අපිට නිකම් මේවා ලබා දෙයිද කියලා.
අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා ලංකාවෙන් ඉවත්ව තියෙන ලංකාවෙන් වෙනත් රටවල් විසින් ගෙන ගිය මේ අපේ උරුමය ආපහු ලබා ගැනීම සඳහා යම් සැලැස්මක් අමාත්‍යාංශ මට්ටමින් අමාත්‍යාංශ ගණනාවක් එකතු වෙලා සකස් කළ යුතු වැඩපිළිවෙලක් ඇති කරගත යුතු ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරු අතිකඩ අතිකඩ විදේශිකයන් ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ ලංකාවෙන් ගෙන ගිය වටිනා ඓතිහාසික සහ කෞතුක වටිනාකමකින් යුතු දේ විදේශ රටවල කෞතුකාගාරවල සහ තවත් තැන්වල රඳවා තියෙනවා විශේෂයෙන්ම නෙදර්ලන්තයේ පහුගිය දවසේ ඔක්තෝබර් මාසයේ මුල රාජ්‍ය කමිටු වාර්තාවක් එළිදැක්වුවා මේ කමිටු වාර්තාව ගොන්සාලෙස් කමිටු වාර්තාව කියලා දැන් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා මේ කමිටු වාර්තාව කියන්නේ නෙදර්ලන්තයේ තියෙන යටත් විජිත වලින් ගෙනාපු ඔවුන්ට හිමි නැති දේ ආපහු මුල් හිමිකරුවන් ලබා දෙන්නට කැමති කියන කාරණේ ප්‍රතිපත්තිමය ඒකගතාවය පළ කරලා තියෙනවා මාචාර්ය ගුණවර්ධන මැතිතුමනි අපි අපේ උරුමයන් දැනට පවතින රටවල් මොනවද කියලා පොඩ්ඩක් අඳුරගත්තොත් වටිනවා මං හිතන්නේ අසෝක මෙතෙන්දි මම දෙහෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරේ කෞතුකාගාරයේ ආචාර්ය පීඑස්ඩි සිල්වා මෙතුමා ඇත්තටම යුනෙස්කෝ ආයතනයසම සම්බන්ධ වෙලා මෙතුමාගේ ආචාර්ය උපාධිය සඳහා මං හිතන්නේ පරීක්ෂණ කරලා තියෙන ඔය ගැන මෙතුමා රටවල් 27කට ගිහිල්ලා පරීක්ෂණ කටයුතු කරලා ඒ වගේ තිබිච්ච ආයතන 140කට පමණ ගිහිල්ලා ඒ හැම තියෙන භාණ්ඩයක් ගැනම අධ්‍යයනය කරලා තිනවා අධ්‍යයනය කරලා මෙතුමා මේවා ඇත්තටම ලේඛනගත කරලා තිනවා ඒක ඇත්තටම හරිම වටිනා ඇත්තටම පුස්තකයක් මේ මම හිතන්නේ ලංකාවේ තියෙන මේ මාස්ටර් පීස් එකක් මේ තියෙන මේ බොහොම කීපයයි තියෙන්නේ මම හිතන්නේ අපේ තියෙන එකයි වෙන මම හිතන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලවල කීප තැනක ඇති මේ හරිම වැදගත් ග්‍රන්ථයක් මම හිතන්නේ එතනින් එතුමා කියලා තියෙනවා විශේෂයෙන්ම ප්‍රධාන රටවල් එක්සත් රාජධානිය නෙදර්ලන්තය ප්‍රංශය ඔස්ට්‍රියාව බෙල්ජියම් ජර්මනිය වැනි රටවල් වල තමයි ප්‍රධාන වශයෙන් මේවා තියෙන්නේ ඊට අමතරව ඔස්ට්‍රේලියාව බ්‍රසීලයේ දකුණු අප්‍රිකාව ඩෙන්මාර්කයේ හංගේරියාව ඉන්දියාව අයර්ලන්තය නෝර්වේ රාජ්‍ය පෘතුගාලය ස්වීඩන් ස්විට්සර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය මේ වැනි රටවල් වල අපේ කෞතුක භාණ්ඩ පවතිනවා කියලා ඒ කියන්නේ මේවා අපෙන් පැහැරගෙන ගියවා වෙන්න පුළුවන් ඊට අමතරව මිලදී ගත් ඒවා වෙන්නත් පුළුවන් පසු කාලීන ඒක හරියටම අපිට තහවුරු කරගන්න වෙනවා විශේෂයෙන්ම මේ නෙදර්ලන්ත කෞතුකාගාරවල තියෙන 1700 ගණන් වල ලංකාවේ පාවිච්චි කරපු ඉතාම අලංකාර මැණික් එබ්බ වූ රිදී කැටයම් කළ තුවක්කුවක තමයි කියනවා මේක ඇත්තටම පාවිච්චි කරපු එකක් කියලා විදේශීය අමුත්තන් පිළිගන්න මේ තුවක්කුව පාවිච්චි කරා කියලා මේ වගේ බාණ්ඩ මේ වගේ නිශ්චිත බාණ්ඩ අපි ආපහු ගෙන්න ගන්න වැඩ කරනවා නම් ඔබේ අදහසේ හැටියට මොන වගේ මොකද ඔබේ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැටෙන්නේ අගමැතිවරයා එතකොට කොයි වගේ අමාත්‍යාංශ එකතු විය යුතුයිද මේ වැඩේට ඔබ හිතන විදියට මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම එතුමා අග්‍රාමාත්‍යතුමා හැටියටත් මගේ විශේෂ බාරයමතුමා හැටියටත් එතුමාට විශේෂ කාර්යභාරයක් දෙන්න කියලා මම හිතේ එතුමා විශේෂයෙන් මේ ගැන අනුග්‍රහය දක්වනවා ඊට අමතරව අපිට විදේශ අමාත්‍යාංශ අමාත්‍යාංශ සමග සමයි සම්බන්ධ වෙන්නේ මොකද අපි දෙගොල්ල අතර තමයි මේ ගනුදෙනු ඉස්තරලාම කරගන්න වෙන්නේ ඊට පස්සේ තමයි අපිට සිද්ධ වෙන්නේ අපේ තානාපති කාර්යාලය හරහා මේ කටයුතු කරන්න අපි පහුගිය දවස්වල අපිට අහන්නට ලැබුණා ඉන්දියා රජ ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආධාරයක් ලංකාවට දෙනවා කියලා මේක ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් මිලියන 2700ක් වගේ වෙනවා ඔබ කොයි වගේ සැලසුම්ද සකස් කරගෙන යන්නේ මේ ඉන්දියානු ආධාර ප්‍රයෝජනෙට ගන්න ඔව් ඇත්තටම මේ මෑතකදී ඇත්තටම ඉන්දියානු රජයේ අපේ නියෝජ්‍ය කොමසාරිස්තුමා මා හමුවීමට අමාත්‍යාංශයට පැමිණුණා මෙලා එතුමා අපි එක සාකච්ඡා කරා සාකච්ඡා කිරීම එතුමා කිව්වා එතුමා ඉන්දියා ඩොලර් මිලියන 15000ක මුදලක් අපිට ප්‍රදානය කරන්න ලෑස්ති ඒ සඳහා අපිට අවශ්‍ය ආකාරයට ඒ අයගේ මූලික බලවත්කම
अपे बौद्ध सिद्धस्थान संवर्धने क्रीम ये सदा अपिट इडदूना अपिट सलसु सकास्कर्ट लबादेन्द मे अवस्थावे अत्रम अपे अमात्यांसे मट्टमे अपी अवश्य कटयतु सिद्धुवेन पावतिनो अत्रम विशाल मुदलक् लभेनो अनित्तेक होंद अवस्थावक ඔබ හිතන්නේ මොන වගේ කටයුතු වලට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්ද ඔවුන් යම් ව්‍යාපෘති යෝජනා කරලා තියෙනවද දැන් විශේෂයෙන්ම අශෝක අපේ තියෙනවා රජමහා විහාර කියලා ටැම්පිට විහාර ඒ වගේ විහාර ඇත්තටම දැන් සමහර ස්ථාන දැන් අපි හුඟක් වලට අමාත්‍යංශයෙන් විශාල මුදලක් මිලියන කීපය මිලියන 200 300 අපි හැම වසරකම වගේ ඇත්තටම වැය කරනවා වැය කරලා අපි ඒවා ප්‍රතිසංස්කරණය කරනවා අපි ප්‍රතිනිර්මාණය කරනවා විවිධ දේවල් කරනවා ඒවා චිත්‍ර සංරක්ෂණය කරනවා එවැනි දේ කරන සිතා නමුත් දැන් මෙතනදී අපිට ඇත්තටම මිලියන 20 ගානේ රජමහා විහාරයකට දුන්නත් පැරණි අපිට රජමහා විහාර 140ක් පමණ අපිට ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව දෙනවා මම හිතන්නේ මේක අපිට ලොකු හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා අපිට අවශ්‍ය ආකාරයට මේ පන්සල් ටික නිර්මාණය කරගන්න ඉන්දියානු ආධාර වැඩසටහන තුල පළවෙච්ච ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වුණා විශේෂයෙන්ම වුන් මේ ඩිජිටල් කරණය කරන්නට අපේ උරුමයන් ඩිජිටල් කරණය කරන්නටත් ආධාර දෙන්නට කැමැත්තෙන් ඉන්නවා කියලා. ඔව් එතනදී ඒගොල්ලෝ සාකච්ඡා කළා ඒගොල්ලන්ට කැමති ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක අපිට ලබා දෙන්න තාක්ෂණ ලබා දෙන්න අපේ ඉන්න අය තාක්ෂණිකව පුහුණු කරන්න ඒත් අමතර උපකරණ අපිට ලබා දෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය අපි කියන්නේ වර්චුවල් මේකක් අපේ විශේෂයෙන්ම දැන් සීගිරිය ළඟට ගියාම සීගිරියේදී සීගිරිය ඇතුළ වෙන රටවල තියෙනා වගේ ඇතුළට යන්න පෙර වර්චුවල් ටුවර් එකක් අරන් ගිහිල්ලා පෙන්නලා මේක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා ඊට පස්සේ ගැන විස්තර කරලා එමු ගෙනියන. ඒ වගේම අපි කෞතුකාගාරයට යන්න ප්‍රථම වර්චුවල් ටුවර් එකක් පෙන්නලා ඊට පස්සේ ගැන කියලා අපිට එයා යෝජනාවක් කරා. එතනදී මගේ ඉල්ලීමක් කරා මේහා කටයුතු කර හැකි විශේෂඥ බොරු ලබා දෙන්න කියලා මම මහාචාර්ය කපිල පෙරේරා සමඟ සාකච්ඡා කරලා අධ්‍යාපන අමාත්‍යාංශයේ එතුමාගේ උපදෙස් මත මොරටු විශ්වවිද්‍යාලයේ ඒ අංශේ කටයුතු කරන IT අංශේ කටයුතු කරන විශේෂඥවරයෙක්ව අතර මේ වන විට අපි නම් කළා මම එතුමාට ඉල්ලීමක් කරා කරුණා කරලා මේ ගැන සොයා බලා මට විශේෂයෙන් පළමු වார்த்தාවක් ලබා දෙන්න මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද විය යුත්තේ කියලා මොකද මමත් හරියට දන්නේ නැහැ මොකද්ද මේකෙන් විය යන දේ කියලා ඒ නිසා මම එතුමාට කිව්වා මට පළමුව මේ පිළිබඳ වார்த்தාවක් ලබා දෙන්න මින් සිදුවේ වෙන්නේ කොහක්ද කියලා ඊට පසුව තමයි මම ඉතින් අපි තීරණය කරන්නේ මේ දේ ලබා ගන්නවද නැද්ද කියලා මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා නාරිහා ප්‍රසව විද්‍යාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කළා මේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට වැඩ බාර ගන්නට පෙර එනිසා මේ විෂය පිළිබඳව මේ සංස්කෘතික කටයුතු බුද්ධ ශාසන විෂය පිළිබඳව අනවරත උනන්දුවක් තියෙන වෙන විෂයක ශාස්ත්‍රාලීය අධ්‍යක්ෂින් තියෙන ජේෂ්ඨ මහාචාර්යවරයෙක් මහාචාර්ය ගුණවර්ධන මැතිතුමනි දැන් මේකේ අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ඔබ අලුත් ඔබට අලුත් දැක්මකින් මේක දිහා බලන්න පුළුවන් ඔව් දැන් අසෝක දැන් ඇත්තටම අධිකාර ජනාධිපතිතුමාගේ බලන්නකෝ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්මේ එතුමාගේ එකේ පටන් ගන්නකොට දැක්මේ තියෙන්නේ රටට අවශ්‍ය අපි බිහි කළ යුත්තේ පුද්ගලයා රටට ඇවසි පුද්ගලෙක් ඒ බුද්ධිය ඥානය ඊට අමතරව සිතුම් පැතුම් ගති පැවතුම් රටට සුදුසු විදිහ පුද්ගලයෙක් බිහි කිරීම තමයි ඒ සම්පූර්ණ අරමුණ වෙන්නේ. එතකොට ඒ අරමුණ ඔස්සේ අපිට කටයුතු කරගන්න කිසිම ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය දේ කරන්නයි. අපේ සංස්කෘතියෙන් හරි එහෙම නැත්නම් අපේ ආගමෙන් හරි අපි කළ යුත්තේ අපිට රටට ඔබින පුද්ගලයන් බිහි කිරීමයි. එතකොට ඒ සඳහා මම හිතන්නේ කාර්ය කිරීමේ මම හිතන්නේ කිසිම ගැටලුවක් තියෙනවා කියලා මම දකින්නේ නැහැ. මාචරිතුමනේ අපේ මේ සංස්කෘතික ආගමික උරුමය රැකින්නට යන ගමනේ ඇතැම් තැන්වල අපි දකලා තියෙනවා ඇතැම් කටයුතු ඉතාම මන්දගාමි සමහර කටයුතු වල වැට ගහලා තියෙනවා හැබැයි වැට පණින එක බලන් ඉන්නවා මේ තත්ත්වය ඇයි අපි වෙලා තියෙන ඔබතුමා මේ මේක අලුතෙන් මේකට ප්‍රවේශයක් ගන්න කෙනෙක් අපිට කොතනද මේ අඩුපාඩුව තියෙන්නේ ඔව් අසෝක දැන් ඔයා ඒ ප්‍රශ්නේ ඇත්තටම හරි වැදගත් දැන් මම විශේෂඥ වෛද්‍යවරයෙක් මම ඇත්තටම විශේෂඥ වෛද්‍යවරයෙක්
මම නාරිද ප්‍රසවහ නාරිවේද විශේෂඥවද දැන් මම විශේෂයෙන්ම ගර්භණී මව්වරු තමයි බලන්නේ ඒක දැන් උදාහරණයක් වශයෙන් ගර්භණී මව්වරෙක් මව් කෙනෙක් ගැබ් ගැනීමෙන් පසුව ප්‍රසවයේ ආපුවම මට මේ අද නෙවෙයි ඔයා හෙට එන්න කියන්න පුළුවන් කමක් නැහැ අපිට එහෙම පුරුදු නැහැ මොකද අපි දන්නවා මේ කාර්ය අදම සිදු කළ යුතුයි එතකොට මට හැංගීම හැම විටම තියෙනවා එතකොට මේ අනික් කටයුතු වලදී මම හැම විටම දකින්නේ එකයි මේ අද නෙවෙයි හෙට කියන ප්‍රතිපත්තිය මම ඉන්න කැමති නැහැ මම හැමදෙසෙම මම අවට ඉන්න අයටත් මගේ ගෝලෙන්ටත් ඊට අමතරව මම ආශ්‍රය කරන අයටත් හැමදෙලටම මම කියන්නේ ඒ කිසිදයක් අපිට කල් දාන්න පුළුවන් කමක් නැහැ මොකද හැම විටම කාලය යනවා කාලය ආපහු අපිට ගන්න බෑ ඒ නිසා අපේ යුතුකම විය යුත්තේ එදා කළ යුතු දේ එදාම කළ යුතුයි ඒක තමයි මම හැම විටම විශ්වාස කරන දේ ඒ නිසා මම හැම විටම උනන්දු කරනවා මම අවට ඉන්න අය මේ අද කළ යුද්ධය අදම කළ යුතුයි මම හැම විටම අමාත්‍යංශයට කියන්නේ මේ ෆයිල් මේසෙට තියාගන්න එපා හවස් වෙනකන් හරියලා මේක ඉවර කරලා යන්න මොකද මම ෆයිල් එක පරක් කරොත් පල්ලා ඇහින සියලු දෙනාට මේ කටයුත්ත ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා මම හැමදාම හැමතිස්සෙම ඉල්ලලා ඉන්නේ මේවා මේ රජයේ මුදල් මේවා රජයේ මුදල් කියන්නේ අපේ මුදල් රජයට මුදල් හම්බෙන්නේ අපෙන් ඒ නිසා අපේ මුදල් මෙහෙම අපි විනාශ වෙන සිද්ධිය යුතු නැහැ ඊට අමතරව මහජනයාගේ මේ ආයතන ඔක්කොම මහජනට සේවය කළ යුතු ආයතන. ඒ නිසා අපේ විශේෂ වගකීමක් තියෙනවා. අධිකාර ජනාධිපතිතුමා අපිට මේක බාර දුන්නේ, අග්‍රාමාත්‍යතුමා මේක මට බාර දුන්නේ. අපිට විශේෂ වගකීමක් දීලා මේ කාර්යය කරන්න. ඒතර අපි කාර්ය කිරීමට මම බැඳී ඉන්නවා. සැදී පැහැදී ඉන්නවා. මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්මනි, බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාසය සඳහා එක් වුණාට. බෙහෙවින් ස්තුතියි සබ. පැතිකඩ